එකපැත්තකින් ගෙවුම් ශේෂ කෙරෙහි බලපාන පීඩනය තියෙනවා වගේම මේ ඔබතුමාගේ පිළිතුරත් එක්ක පැහැදිලි සියලු වාහනවල අඩු වැඩි වශයෙන් බදු වැඩි කිරීමක් කළා තියෙනවායි කියලා මේ වාහන පැමිණීම අඩු කරන්න. දැන් පහුගිය දවස්වල වාර්තාපල වුණා රජයේ සේවයේ අයට ලබා දෙන බලපත්‍රය. බලපත්‍රය අත්හිටවන්නට ඉදිරියේදී කටයුතු කරනවායි කියලා. එයත් මේ වාහන පැමිණීම අඩු කරන්න ගත්ත තීන්දුවක්ද? නෑ දැනට එහෙම කරලා නෑ. ඒ බලපත්‍ර අත්හිටවලා නෑ ගරු මන්ත්‍රීතුමා. තීරණ බලාපොරොත්තු වෙනවද? නෑ නෑ. එහෙම අපිට දැන් කියන්න බෑ අනාගතේ මොනවා වෙයිද කියලා. නමුත් දැනට එහෙම දෙයක් නෑ. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය එක පැත්තකින් ගෙවුම් ශේෂ පිළිබඳ කාරණේ සංවේදී වෙනවා වගේම මෝටර් රථය, ඒ කියන්නේ කුඩා පරිමාණයේ එන්ජින් ධාරිතාව තියෙන මෝටර් රථය, ත්‍රිරෝද රථය සහ යතුරු පැදිය කියන්නේ සාමාන්‍ය මිනිස්සුගේ වාහන. අනිත් පැත්තෙන් වෑන් රථය, බට්ටා කියන්නේ සාමාන්‍ය මිනිස්සයා තමුන්ගේ දෛනික ස්වයං රැකියා හා ඒ ආශ්‍රිත රැකියා වලට පාවිච්චි කරන වාහන. ඉතින් මෙන්න මෙකී වාහන වලට බදු වැඩි කිරීම එක පැත්තකින් රටේ ගෙවුම් ශේෂය ගැන කල්පනා කරන්න ඕනේ තමයි. හැබැයි සාමාන්‍ය දෙදෙනා ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වලට සහ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම, ඒ වගේම ස්වයං රැකියා වලට බලපාන මේ වාහන වලට බදු වැඩි කිරීම සාධාරණ තීන්දුවක් හා ජනතාවාදී තීන්දුවක් කියලා මුදල් අමාත්‍යාංශය කල්පනා කරනවා. නෑ අපි ඒවා ඔක්කොම බලලා ගරු මන්ත්‍රීතුමා හැම පැත්තටම සහනයක් ලබා දෙන එක විදියකින් ගෙවුම් ශේෂය පැත්තත් බලන්න ඕන, අනිත් එක පාරිභෝජනයත් බලන්න ඕන. ඒ දෙකම බලලා තමයි අපි මේවා නිගමනය කරන්නේ. දැන් තමුන්නාන්සේට මම සංඛ්‍යා ලේඛන කියන්නම්. ඒකෙන් කොයිතරම් දුරට සහනයක් ලබා දුන්නද කියලා මට කියන්න පුළුවන්. අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව මෝටර් සයිකල් මේ රටේ ලක්ෂ 27ක් තියෙනවා. මෝටර් සයිකල් පමණක්. ත්‍රී වීලර් රථ 8,50,000ක් තියෙනවා. මෝටර් සයිකල් 28,00,000ක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ පාරිභෝජනය සඳහා ලබා දීලා තියෙනවා අවස්ථාව. එහෙනම් මේකත් එක්කම විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටට ඇදී යනවා. මොකද මේවා අපේ දැන් අපි අනුබල දෙනවා මේ රටේ පුළුවන් තරම් මේවා එක්කාසු කිරීම නිෂ්පාදනය. ඔබතුමා දන්නවා දැන් මාසයක් විතර නැත්නම් එකහමාරකට ඉස්සෙල්ලා අපි පොල්ගහවෙල මයික්‍රෝ කියන කම්පැනිය පොල්ගහවෙල සම්පූර්ණයෙන්ම අලුත් එක්කාසු කිරීමේ යාන්ත්‍රණ ඔක්කොම ගෙනල්ලා දැන් මේ රටේ කරනවා. අපි පුළුවන් තරම් අනුබල දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ලංකාවේ අඩුම ගානේ 30%ක් දේශීය භාණ්ඩ පාවිච්චි කරලා පිටරට යවන්න පුළුවන්. අපේ වෙළඳ FTA එක තියෙනවා, වෙළඳ ගිවිසුම තියෙනවා ඉන්දියාවත් එක්ක පකිස්තානයත් එක්ක. එහෙනම් අපේ අනාගත බලාපොරොත්තුව ඒවා යොදාගෙන මේක ඒවා එක්කාසු කිරීමේ සහ නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. මේ සාධක ඔක්කොම සල්කල බලලා තමයි අපිට තීන්දුව කරන්න. එකක් අර ගෙවුම් ශේෂය, එකක් දේශීය අවශ්‍යතාවය, එකක් මේ රටේ එක්කාසු කිරීමේ ඒකට අනුබල දීම. මේවා ඔක්කොම සාධක බලලා තමයි මේවා නිගමනය කරන්නේ. ගරු කතානායකතුමනි, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් ඇමතුමා එකී සලකන බදු තීන්දුව කිරීමේදී සලකන සාධක ගණනාවක් පිළිබඳව කතා කරා. හැබැයි අපි දන්න දෙයක් තමයි රටට වැඩිපුරම සංඛ්‍යාත්මකව බැලුවොත් යතුරු පැදි, එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ සහ ත්‍රිරෝද රථ එන සංඛ්‍යාව අධිසුඛෝපභෝගී වාහන සංඛ්‍යාවට වඩා සංඛ්‍යාත්මකව වැඩි. එතකොට දැන් බදු අය කිරීමේදී බදු ප්‍රතිශත පිළිබඳව ඔබතුමා මොන පිළිතුරද සඳහන් කරත් ඇත්තටම වැඩියෙන් බදු අය කළ යුතුව තියෙන්නේ අධිසුඛෝපභෝගී වාහන වලට. හැබැයි මේ අර දුප්පතාගේ වාහන කාණ්ඩයටත් සැලකිය යුතු බදු ප්‍රමාණයක් වැඩි කරා, ප්‍රමාණය අඩු කරා. ඒ නිසා ඒ සහනය දුප්පතාට දීලා අධිසුඛෝපභෝගී වාහන වලට තවත් මේ ප්‍රතිශතය වැඩි කරලා ඒකේ සහනයත් දුප්පත් ජනතාවට සහ ප්‍රවාහන ශේෂය දීලා ඉන්න අයට ලබා දෙන්නට හැකියාවක් නැති දමාත්‍යංශය. ඔබතුමාට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. මොකද ඒ බදු ප්‍රතිශතය වැටෙන්නේ වටිනාකම අනුවනේ. දැන් අති සුඛෝපභෝගී වාහනයක් ගත්තාම යම් කිසි ප්‍රතිශතයක් ගන්නවනම් ඒ ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි. ඊට වඩා ලාභ අපි කියමු යතුරු පැදියක්, එහෙම නැත්නම් පුංචි වාහනයක් ගන්න අවස්ථාවේදී ඒ වැය කරන මුදල් ප්‍රමාණය අඩු නිසා ඒ ප්‍රතිශතය අනුව මුදල් හුවමාරුවක් හැටියට ගත්තොත් සුළු ප්‍රමාණයක්. එහෙනම් ඒ වෙනස සිද්ධ වෙනවා. පුළුවන් තරම් අපි ඒ සහනය ලබා දෙනවා.